ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න දෙනෙත්. ඇය ඇවිත් හිමීට දොරකඩ පඩිය ස්ලිපර්ස් ගලවනවා. කොල්ලෝ කෙල්ලෝ ටික ඇයව දකින්න එවිටයි. ලොකු චොක්ලට් පුඩිමත් දෑතින්ම අරගෙන ඇය රෝස මල වගේ එනවා. හැමෝටම හිතෙන්නේ මලක් ඇවිදගෙන එනවා කියලයි. පට්ට කොල්ලො තොල් මතුරනවා. කෙල්ලෝ ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. දෙනෙත් ඇයව අලුතින් රස විඳිනවා. Thank you so much දේවෝ. ඔව් සිතින් කියනවා. දෙනා මේ චාමර ගොත කසමින් අහනවා. දෙනෙත් සිනාසෙනවා. කොල්ලා එනම් වැඩේ කළා, ලස්සන්ට කළා, එක්සලන්ට්. නදීෂා හිතනවා. දේවාංගනී නිම්සරා කරුණාරත්න පොඩි සාලි මැදදි දෑස් ඔසවනවා. ඇහැරි ලැජ්ජාවෙන් හැමෝම එකම හිනා වෙනවා. දැන් හිනා වෙන්න අමතක වෙලා ඉන්නේ ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකටයි. මේ වෙන්නේ මොකද්ද කියලා කාටවත් හිතාගන්න බෑ. ඉන්න බබා කොල්ලා හිතා මතා මෙහෙම කියනවා. මූ මාරයිනේ. හැමෝම හිතනවා. දෙනෙත් කෙල්ලට බබා කියලා කතා කළේ හිතා මතාමයි. මගේ වගේ තමයිනේ. කොල්ලගේ අම්මත් ඇවිත් බලාගෙන ඉන්නවා. ඒක බලන්නම වැඩේ කියලා ඇයට හිතෙනවා. මේ අම්මේ හොට් චොකලට් පුඩින් එක දෙන්න මැනික. අම්මාවි ට්‍රේක ගන්නවා. අම්මා තනියම හිනා වෙනවා. කොල්ලෝ කෙල්ලෝ ටික සද්ද නෑ. මිනි හැපි රිටර්න්ස් අයියේ. කෙල්ල මේ 25 දිනේක ඉස්සරහ දෙනෙත්ව ලස්සන්ට වැළඳ ගන්නවා. ඇය මූණට මූණ විතරක් ලං කරන්නේ නෑ. දෑත් විහිදලා දෙනෙත්ව බදා ගන්නවා. කෙල්ලේ කේම සුබ පතන්නේ තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් විතරයි කියලා ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ හැමෝම දන්නවා. යුවතියත් තමන්ගේ ලැම තවත් කෙනෙක්ගේ පපුවට තද කරලා සුබ පැතුමක් කරන්නේ ජීවිතේ එක් අයෙකුට පමණයි. ඒ හදවත දෙන කෙනාටයි. ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. බුදු සරණයි. ඇය අවසානට ඔහුගේ දෙකපොළ සිපගෙන එහෙම කියන්නේ. බබා මේ අපේ ස්කීම් එකේ යූත් ක්ලබ් එක. දෙනෙත් ඇයගේ අතකින් අල්ලාගෙන කියනවා. මේක පට්ට වැඩන්නේ. හැමෝම හිතනවා. කෙල්ලහරි ලස්සන්ට ඔහුගේ අතක එල්ලිලා ඉන්නේ. ඒක බලාගෙන ඉන්න ආස දෙයක්. ඕක අම්මා දකිනවා. ඔයා හැමෝම ඉස්සරහම මගේ අතකින් අල්ලගෙන ඉන්නේ. ඇයි දෙනෙත් අයියේ? මේ නදීෂා අක්කා අපේ යූත් ක්ලබ් එකේ ලොකු අක්කා. අපි හරි ආදරෙයි. නදීෂා නැගිටිනවා. කෙල්ල ඇයව වැළඳ ගන්නවා. මලක්ම තමයි නදීෂාට හිතෙනවා. මං දේවාංගනී අක්කේ. කෙල්ල මෘදුව කියනවා. අපි දන්නවා වස්සේ. ඇය ආදරෙන් කියනවා. වෙන කියන්න දෙයක් නෑ. මේ නුවන්ගේ අක්කා. නුවන්ගේ තැවිත් කෙල්ලෝ වැළඳ ගන්නවා. මේ පමෝදි. දෙනෙත් මුලින්ම හඳුන්වල දෙන්නේ යුවතියන් ටිකවයි. සිරිතයයි. මේ චාමරයා, මේ තාරක, මේ සුපුන්, මේ බණ්ඩියා. දෙනෙත් සියල්ලන්වම හඳුන්වල දෙනවා. මේ මම දෙනෙත් නංගි. අවසානයේට ඔහු තමාවත් ඇයට හඳුන්වල දෙනවා. කෙල්ල හරිම මිහිරි විදියට හොදස බලනවා. දැන් යූත් ක්ලබ් එකම කොල්ලයි කෙල්ලයි දිහා බලාගෙන ඉන්නේ. බබාට දෙයක් කියන්න ඕන. දෙනෙත් කියනවා. දවසක් මේ යූත් ක්ලබ් එකේ අපේ කට්ටිය මට චැලෙන්ජ් එකක් දුන්නා. නංගියෝ යූත් ක්ලබ් එකට එක්කගෙන එන්න ඕන කියලා. ඉතින් මම බාරගත්තා. අද එක කළා මම.
දේවාංගනය සිනාසෙනවා. මටත් දෙයක් කියන්න ඕන. දේවාංගිනි කියනවා, කොල්ලගේ පපුව රත් වෙනවා. අනේ බෝලේ, ඔයා මොනවද කියන්නේ? මම චුට්ටක් මේ සමාජෙන් ඈත් වෙලා ජීවත් වුණේ. චුට්ටක් නෙමේ, ගොඩක්. මගේ රිලේෂන් කෙනෙක් එක්කවත් මම එච්චරම ගියේ නෑ. ඒක චුට්ට පර්සනල් දෙයක්. ඒ දිනෙත් අයියා මගේ ජීවිතේ ගොඩක් වෙනස් කළා. මං හිරවෙච්ච බිංගුවාවෙන් මාව එළියට ගත්ත දිනෙත් අයියා. ඒ ගැන එයාට මම ගොඩක් පින් දෙනවා. මට යාළු ඉඳලම නෑ. මගේ ජීවිතේ මට ලැබුණු හොඳම යාළුවා දිනෙත් අයියා. දැන් මට දැනෙනවා ජීවත් වෙනවා කියලා. මං ගැන ඉස්සර මොනවා හරි වැරදි විදියට හිතුවනම් මට සමාව වෙන්න. දැන් එහෙම දෙයක් නෑ. ඉතින් මාවත් ඔයාලගේ යූත් ක්ලබ් එකට ගන්න. මං ගැන තරහක් නැත්නම්. කෙල්ල ආදරෙන් කිව්වා. දෙනි ලස්සන්ට හිනා වුණා. උඹ ෂෝක් බං. ඔව්, කෙල්ල දෙස බැලුවේ එසේ කියන්නට වගේ. නදීෂා නැගිට්ටා. ඇහ කතාවක් කරන්න යන්නේ. ඒක ඔෆිෂියලි කියන්න තියෙන්නේ මටනේ නංගෝ. ඉතින් මම ඒක කියන්නම්. දිනෙත් හරි විශේෂ කෙනෙක් කියලා ඔයා කිව්වනේ. මහත් ඒක දන්නවා. ඒකනේ අපි මේ චැලෙන්ජ් එක කොල්ලටම බාර දුන්නේ. අද අපිට හරිම සතුටුයි. ගොඩක්. ස්පෙෂල් හැපිනස් ලීඩ් ටු ද සෙලිබ්‍රේෂන් කියලා කතාවක් තියෙනවනේ. රිකි මාටින්ගේ සෝන් එකක තියෙන්නේ. කෙල්ල ලැජ්ජාවෙන් කියනවා. නදීෂා හිස වනනවා. හරියට හරි. ඉතින් මේක ස්පෙෂල් සතුටක්. ඒක සෙලිබ්‍රේට් කරන්නම ඕන. සමහර විට ඉස්සරහට අපිට සෙලිබ්‍රේට් කරන්න තවත් දේවල් එන පාටක් මට පේනවා. නේද දෙනෙත් මල්ලි? කොල්ල ලැජ්ජාවෙන් දේවාංගනේ දෙස බලනවා. මන්දියා බලන්නේ. එහෙම වෙනවනම් කියන්න ඉතින්. ලිටර්ලියක්කේ මේ. ඕකේ ඕකේ, අපිට පස්සේ කියපංකෝ. ඉතින් ඔයාව අපි හරි ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් අපේ යූත් ක්ලබ් එකට පිළිගන්නවා. වෝම්ලි වෙල්කම් කරනවා. එහෙම කියලා නදීෂා අක්කාට දානවා. කෙල්ල හරි ලස්සන්ට ඒ අත මත අතක් තියෙනවා. ඊට පස්සේ හැමෝම ඇවිත් ඒ මත අත තියෙනවා. දෙනෙත් කෙල්ල දෙස බල්ල ඇහැක් ගහනවා. කෙල්ලත් වින් එකක් දෙනවා. කට්ටියම එකතු වෙලා කූල් ඇන්ද ගැන්ගේ "This is your celebration" song එක කියනවා. ඒක එකම රස ගංගාවක් වෙනවා. දේවාංගනීගේ ඇස්වල තියෙන සතුට දෙස දෙනෙත් බලාගෙන ඉන්නවා. කෙල්ල ඉන්නේ ඔහු ළඟමයි. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එක ගන්න අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.